எக்ஸி எக்ஸ்பர்ட் யூடியூப் சேனலை கத்திக்கு குத்துல இன்னும் வேலை சொல்லுதான் சாதரையும் பிளிகாண்ணுவா அதுமவாட் கூட වැදගත්දත්තමයි ගැනල තියන්නේ ශාකයකට අත්‍යශ්‍ය මුල්ද්‍රෑවන්ගෙන් එකක් වන පුස්පරස් ලබාදීම අත්වස කරනක් වෙනවා දැන්ටරන් අපි මේ ශ්‍රී ලංකාවේ පොස්පේට් අවශ්‍යතාව ලබාදීම සඳහා භාවිතා කරන්නේ TSP හෙමනැත්තන් තිත්ත සුපර් පොස්පේට් කියන පොහොර තමයි මෙම පොහොර ඉතාම මිලිනුත් අධික වනවා දැන්ටරන් ශ්‍රී ලංකාවේ ඉතාම ඉහළ මිලක් තමයි තියෙන්නේ මොකද මේ ඩොලර් හික නිසා එහෙම මෙම් පොහොර ඇත්තටම හොයා ගන්නත් නැති තරම් ඒ වගේම තමයි මෙම් පොහොර භාවිතා කිරීම තුළින් අපේ පරිසරයට හානි වෙනවා බැර ලෝහ වගේ දේවල් පරිසරයට එකතු වෙනවා එම නිසාවෙන් අපිට මෙම පොහොර වෙනුවට ආදේශ ලෙස විසඳුමක් ලෙස අපිට ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පතක් ලෙස පවතින එප්පාවල ඇපටයිට් නීතියෙන් නිපදවන එප්පාල් රොක් පොස්පේට් භාවිතා කරන්නට පුළුවන් මෙම එප්පාල් රොක් පොස්පේට් ස්වභාවික පොහොරක් වෙන නිසාවෙන් පරිසරයට කිසිදු හානියක් වන්නේ නැහැ ඒ වගේම තමයි මිලිනුත් අඩුයි රුපියල් 25 30ක් වගේ මුද්‍රාවක් තමයි වෙළඳපොලේ මෙම පොහොර කිලෝ එකක් වෙන්නේ මෙම එප්පාවර ඇපටයිට් නීතියේ 30ක් 40ක් වගේ ප්‍රමාණයක් තමයි පොස්පරස් අඩංගු වෙන්නේ මෙම පොහොරෙන් අපිට තියෙන අවාසියක් තමයි මෙම පොහොර දැනට භාවිතා කරන්නට පුළුවන්න්නේ තේ පොල් රබර් අඹ වගේ බහුවාර්ෂික භෝග සඳහා පමණයි ඒට හේතුව මෙම පොස්පේට් වලින් පොස්පරස් නිදහස් වීම සඳහා මාස 3ක් 3 හමාරක් වගේ කාලයක් ගත වෙන හින්දා එම නිසාවෙන් අපි දැන්ටනම් කෙටිකාලින් භෝග සඳහා යොදාගන්නේ නෑ නමුත් අපිට මෙම පොහොර අපිට කෙටිකාලින් භෝග සඳහා යොදාගන්නට පුළුවන් කිසිම ප්‍රශ්නයක් වන්නෙත් නෑ ඒ වගේම තමයි පසට ඉක්‍රීමෙන් අපිට දීර්ඝකාලීනව පොස්පරස් නිදහස් වෙනවා එතකොට අපේ භෝග සඳහා දීර්ඝකාලීනව පොස්පරස් ලබා ගැනීම හැකියාව තියෙනවා එම නිසා ඔයාලත් මෙම එප්පාව පොස්පේට් කෙටිකාලින් භෝග සඳහා යොදාගන්න ඒ වගේම තමයි එතකොට අපිට මෙම රසායනික පොහොර සඳහා යන අධික මුදලත් ඉතිරි කරගන්නට පුළුවන් ඒ වගේම තමයි කොම්පෝස්ට් නිෂ්පාදනය කරන කොටත් අපිට මෙම එප්පාව රොක් පොස්පේට් යොදා ගන්නට පුළුවන් මෙම පොහොර හිග කාලේ අපි රසායනික පොහොර පිළිබඳවම බලාගෙන ඉන්නේ නැතුව ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පතක් වෙන මෙම රොක් පොස්පේට් යොදාගෙන අපගේ කුෂ්කර්මාන්තය දියුණු කරමු ඔයාලට මගේ චැනල් එක වටිනවා කියලා හිතනවා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඒ වගේම තමයි තවත් මෙවැනිම වටිනා වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා